අයිබෝන් සුබ දවසක් අදත් මම ඔයාලට වීඩියෝ එකක් අරගෙන එනවා ඉතින් මේ වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නේ ලංකාවේ දැනට ඔන්ලයින් සේල්ස් කරන අයට විශේෂයෙන් Amazon eBay වගේ අන්තර්ජාල වෙළඳපොළ තුල ව්‍යාපාර කරන ඔයාලට ගොඩක් වැදගත් ඒ වගේම ව්‍යාපාර කරන්න ඉන්න අයටත් ගොඩක් වැදගත් ලංකාවේ පෝස්ටේජ් නැත්නම් ලංකාවෙන් අපි බහණ්ඩයක් පිටරටකට විකුණනකොට අපි දන්නවා අපි ඒකට shipping cost එකක් ඇඩ් වෙනවා මෙන්න මේ shipping cost එක postage rate එක කොහොමද අපි බලාගන්නේ කියන එකට හදපු බොහොම සරල sheet එකක් තියෙනවා Google sheet එකක් මේ Google sheet එකෙන් අපිට අපේ බහණ්ඩයට අදාළ බර ප්‍රමාණය ඇතුළත් කරාට පස්සේ ස්වයංක්‍රීයව රටවල් කාණ්ඩයට අදාළව මිල ගණන් අපිට වෙන වෙනම පැහැදිලිව බලාගන්න පුළුවන්කම තියෙනවා ඉතින් අපි වැඩි විස්තර කතා කරමු මේ ෂීට් එක බලන ගමන්ම ඉතින් ඔයාලට මම හිතනවා මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි අද වීඩියෝ එක කියලා එහෙනම් අපි යමු වීඩියෝ එක බලන්න ඉතින් අපි ෂීට් එක ඕපන් කරාට පස්සේ අපිට මුලින්ම පේන්නේ මෙන්න මේ වගේ සරල වර්ක් ෂීට් එකක් මේ වර්ක් ෂීට් එකේ උඩ ඉඳන් අපි බලමු මොනවද තියෙන කොටස් කියලා පාර්සල් weight එක දාලා තියෙනවා maximum 200g කියලා ඉතින් ඒ කියන්නේ මේ ෂීට් එකෙන් කැල්කියුලේට් කරන්නේ උපරිම 2000 grams කියන්නේ 2000 grams වලට වඩා වැඩි එකක් දැම්මොත් අපිට මෙතනින් මේකේ කැල්කියුලේෂන් එක ගන්න බෑ අපි උදාහරණයකටම gram 3000ක් කියලා දාමු එතකොට මේක එනවා maximum limit කියලා ඉතින් ඒ කියන්නේ මේක 2000ට අඩු මිල ප්‍රමාණයක් තමයි අපිට කියන්නේ බහණ්ඩේ බර grams වලින් ගතුනේ 2000ට වඩා අඩු ප්‍රමාණයක් තමයි අපිට මේකෙන් ගණනය කිරීම කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි ග්‍රෑම් 300ක් මෙන්න මේ ආකාරයට දාලා බලමු කොහොමද මේකේ මිල වෙනස් වෙන ආකාරය. ඉතින් මේ සුදු පාට කොටුව විතරයි අපිට මේකේ වෙනස් කරන්න පුළුවන් වෙන්නේ. ඒකත් අපිට දැනගන්න ඕන විශේෂ දෙයක් වෙන තැන් ක්ලික් කරාට මේක අපිට වෙනස් කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මේ මෙතන මේ පල්ලෙහෙන් තියෙන්නේ G අකුරක් වැටෙන්නේ ඒ දෙන වෙනස් කරන්න බෑ. හැබැයි මේ සුදු පාට කොටුවට ක්ලික් කරලා අපිට ඒක වෙනස් කරන්න පුළුවන්කම තියෙනවා. රයිට්. ඊළඟ කාරණාව අපිට අදාළ රට අපි කොහොමද තෝරගන්නේ? එතකොට මේකේ රටවල් කාණ්ඩ තමයි මේකේ A B C D E F G H කියලා දාලා තියෙන්නේ. ඉතින් අපි බහණ්ඩයක් යවනකොට අපේ රටට අදාළ වෙන කාණ්ඩය මොකක්ද කියන එක අපිට තෝරගන්න එක ඉතාම වැදගත් මුලින්ම. ඉතින් ඒක කරන්න නම් මේ වම් පැත්තේ උඩ තියෙන ටික් එක අපිට ඕකේ කරන්න වෙනවා. ඕකේ කරාට පස්සේ තමයි මෙයා සම්පූර්ණ ෂීට් එක පෙන්වන්නේ. ඉතින් මේකේ පල්ලෙහා ටැබ්ස් වලට ගියාම මේ කන්ට්‍රි කියන ටැබ් එක ක්ලික් කරන්න. ඒ කන්ට්‍රි කියන ටැබ් එක ක්ලික් කරපුවාම ඔයාලට පුළුවන් රටවල් 200කට වඩා වැඩි ප්‍රමාණයක් මේකේ තියෙනවා. ඇත්තටම ගතුකින් රටවල් 239ක් මේකේ පෙන්වනවා මේ ෂීට් එකේ. ඉතින් මේ රටවල් 239ට අදාළව ग्रूप कर लिदीन सी डी ई एफ जी एच ये आकार मुन रटट अदाल ग्रूप वाले बला पुलवांक तीन दिन उदाहरण अमेरिका अमेरिका यूनाइटेड स्टेट्स के यूवलिंग यूवलिंग पटांगण रटवल मिदीन यूएसए यूनाइटेड स्टेट ऑफ अमेरिका की एच कांडेट अदाल रटकने मिथनी बलागा पुलवांक तीन इवगेम अभी गति इंदिया गति ऐवलीम पटांगाणी इज्राइल इंडिया मे दिन इंडिया गति मेक ये कांडेट अदाल रटाकमे मे शीट मेक अंदे अतर मे शीट की मेक श्रीलंका पोस्ट निकुत्कू दास विसी देखे निकुत्कू तुरा तुरा अनुतम मे शीट निर्माण कलती ताम क्रियात्मक ये मिलगन තමයි 2021 කියන්නේ අතරම ගිය අවුරුද්දේ මිල ගණන්. ඉතින් මේ ආකාරයට ඔයාලට ෂීට් එකෙන් අදාළ රට හොයාගන්න එක තමයි පළවෙනියටම කරන්න තියෙන්නේ. ඊට පස්සේ මේ උඩ නැවත වතාවක් හරි සලකුණ එහෙම නැත්නම් ටික් එක ඕකේ කරලා අපි යනවා මේක රේට්ස් කියන පළවෙනි ෂීට් එකට. දැන් අපි රටට අදාළ කාණ්ඩය අපි හොයාගත්ත H කියන කාණ්ඩය තමයි අපිට අදාළ වෙන්නේ ඇමරිකාවට අපි බහණ්ඩයක් යවනවා නම්. අන්න මේ H කියන කාණ්ඩයටත් ගිහාම අපිට පුළුවන් මේ H කියන එකේ අදාළව පැකට්ස් තුනක් තියෙනවා ලෙටර් printed matters U packets කියන එක. ඉතින් මේ U packets කියන එක තමයි දැනට බර සාමාන්‍ය parcel කියන එකට ගත්තොත් කිලෝ 2කට අඩු parcel කියන එක අදාළ වෙන්නේ මේ U packets කියන rate කාණ්ඩය යටතේ. ඉතින් ඒකත් මම හිතන්නේ ඔයාලට ගොඩක් වැදගත් වෙනවා. ඉතින් gram 300ක එකක් අපි යවනවා නම් ඒකේ rate එක වෙන්නේ H කාණ්ඩයට අදාළ රටකට නම් 2580ක් තමයි මේකේ rate එක වෙන්නේ.
ඉතින් ඒක අපිට බලා ගන්න පුළුවන්. එතකොට අපි ග්‍රෑම් අපි තුන් ග්‍රෑම් 250ක එකක් යවනවා නම් මෙන්න මේ ආකාරයට අපිට කරන්න තියෙන සුදු පාට කොටුව ක්ලික් කරලා මෙන්න පල්ලෙහෙන් ගිහිල්ලා මේක මේ ආකාරයට එඩිට් කරලා 250 කියලා ඕකේ කරන්න. ඉතින් එතකොට අපිට රේට් එක වැඩිනවා 2160ක් කියලා. මෙන්න මේ වගේ ආකාරයට ඔයාලට ඕනම එකක් අපිට මු සාමාන්‍යයෙන් කිලෝ එකක් එකක් කියලා කිලෝ එකක් කියන්නේ සාමාන්‍යයෙන් ග්‍රෑම් 1000ක්. මෙන්න මේ ආකාරයට ඕකේ කරන්න පුළුවන්. ඕකේ කරපුවම වෙනවා මේක ග්‍රෑම් 1000ක් කිලෝ එකක් නම් රුපියල් 8600 460ක් තමයි මේකේ පෙන්වන්නේ. ඉතින් මේක තමයි ශ්‍රී ලංකා පෝස්ට් එකේ රේට් කැල්කියුලේෂන් ටේබල් එක. ඉතින් ඔයාලට මේක පාවිච්චි කරලා ඔයාලට ඕනම රටකට ඔයාලගේ භාණ්ඩයක් යවන මිල ගණන් මෙන්න මේ ආකාරයට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේකේ තව පහල කොටසක් තියෙනවා මේ රෙජිස්ට්‍රේෂන් ෆී එක. මේ රෙජිස්ට්‍රේෂන් ෆී එක කියන්නේ ඇත්තටම ලංකාවේ දැනට ඔන්ලයින් සේල්ස් කරන කට්ටිය නම් දන්නවා අපි ට්‍රැකින් ID කියලා එකක් කතා කරනවා. මෙන්න මේ ට්‍රැකින් ID එකට තමයි මේ 870ක ලියාපදිංචි ගාස්තුව මෙයාලා අරගන්නේ. ඉතින් මේ ට්‍රැකින් ID එකත් එකතු වුණාට පස්සේ මේ U packets කියන එකට අදාළව H කාණ්ඩයට නම් අපිට 9330ක් තමයි මේ කිලෝ එකක බරට අදාළව, කියන්නේ ග්‍රෑම් 1000කට බරට අදාළව ඔයාලට යම් පාර්සලයක් යවනවා නම් H කාණ්ඩයේ රටකට 9330ක් වෙනවා. ඉතින් මේ ආකාරයට බොහොම සරලව ඔයාලට කැල්කියුලේෂන් එක කරගන්න පුළුවන් ඔයාලගේ බහන් රටට යවනකොට. උදාහරණයක් හැටියට ඔයාලගේ පැකින් එක ඔයාලගේ භාණ්ඩය විකුණන වෙලාවේ ඔයාලට පැකින් එකට අනුමාත්න කරලා, ඒ කියන්නේ සාමාන්‍යයෙන් 10%ක් වගේ එකතු කරන එකතු කළා 10%ක් 20%ක් වගේ පැකින් එකේ බරට එකතු කරගන්න එක තමයි ගොඩක්ම හොඳ. සාමාන්‍යයෙන් ඔයා භාණ්ඩයක් විකුණනවා නම් ග්‍රෑම් 200ක් සාමාන්‍ය 230ක් වගේ, එහෙම නැත්නම් 240ක් වගේ ප්‍රමාණයක් ඔයාලට ආසන්න වශයෙන් එකතු කරගන්න පුළුවන්. එහෙම වුණොත් ඔයාලට කරන්න දෙන්නේ මේ සුදු පාට කොටුව ක්ලික් කරලා පල්ලෙහාට ගිහිල්ලා එඩිට් කරලා ග්‍රෑම් 230යි කියලා මෙන්න මෙතන ඕකේ කරන්න. ඕකේ කරාට පස්සේ ඔයාලට ග්‍රෑම් 230ට අදාළව 1992ක් කියලා මිල වැටෙනවා. ඉතින් ඒක ලියාපදිංචි කරලා යවද්දී 2862ක් තමයි H කාණ්ඩයේ යටතේ, ඒ කියන්නේ ඇමරිකාව වගේ රටකට H කාණ්ඩයේ රටකට යවනවා නම් ග්‍රෑම් 230කට 2862ක් ඔයාලට ලැබෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි මේ ෂීට් එක පාවිච්චි කරන්න තියෙන්නේ. ඉතින් මං හිතනවා මේ ෂීට් එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් ඔයාලට මේක ප්‍රයෝජනවත් වෙනවද නැද්ද කියන එකත් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. හොඳයි, මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඉතින් ඊළඟ ගැටලුව තියෙන්නේ කොහොමද මම මේ ෆයිල් එක ඕපන් කරන්නේ කියන එක. ඉතින් මේ ෆයිල් එක ඕපන් කරන්න අවශ්‍ය වෙන ලින්ක් එක මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තිනවා. ඔයාලට බලන්න පුළුවන් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එක ක්ලික් කරන්න. මේ ෆයිල් එක ඔයාලට ඕපන් කරලා ඔයාලගේ පෝස්ටේජ් කොස්ට් එක කලින්ම දැනුවත් වෙලා ඒකට සූදානම් වෙලා බහාණ්ඩ අන්තර්ජාල වෙළඳපොළතුළු වලට විකුණන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අලුතෙන් අන්තර්ජාල වෙළඳපොළතුළ බහාණ්ඩ විකුණන්න ඉන්න අයටත්, දැනට අන්තර්ජාල වෙළඳපොළතුළ බහාණ්ඩ විකුණන ඔයාලටත් මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. ඉතින් ඔයාලට ඒ පිළිබඳ දක්කින අදහස පල්ලෙහෙන් කමෙන්ට් කරන්න, ඒකත් අපිට ලොකු ශක්තියක් වෙනවා අනිවාර්යයෙන්. ඉතින් නැවත දවසක මේ වගේ වීඩියෝ එකක් අරගෙන දැනුවත් එක්ක අපි අපේ ප්‍රායෝගික ජීවිතයට මේ තාක්ෂණික දැනුම කොහොමද පාවිච්චි කරන්න කියන වීඩියෝ එකක් එක්ක මම මොනගෙන. ඉතින් මම අසංක බොහොම ස්තුතියි මගේ වීඩියෝස් බලනවට. සබ්ස්ක්‍රයිබ් කරන්න ලුමිනස් මීඩියා channel එක.